අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ 90 day drop service challenge එකට. ඉතින් මම මේක 90 day drop service challenge කියලා නම දැම්මේ. මේක ඇත්තරම challenge එකක් කරන්න තියෙන අපි දවස් 90කින් කොහොමද online online තුලින් සල්ලි හොයන්නේ කොහොමද කියලා මේ training එක දෙන්නේ. training එකට අමතරව කොහොමද කියලා මම follow up එකක් දෙනවා. ඒක නිසා තමයි මම 90 day challenge කියලා නම දැම්මේ. අපි challenge කරන්න ඕනම දෙයකට එතකොට තමයි අපිට අනිත් පැත්තට අපිට සාර්ථක වෙන්න ඕන පුළුවන්. ඒක නිසා චැලෙන්ජ් එක කර බාර ගන්න කැමති නම් ඔයාලට මගෙත් එක්ක මේ ට්‍රේනින් එකට දිගටම සහභාගී වෙන්න පුළුවන්. දවස් 90ක් මම ඔයාලත් එක්ක ඉන්නවා. ඉතින් පළවෙනි වීඩියෝ එක මම කරා. මේක ඇත්තටම පබ්ලිෂ් කරන වීඩියෝ. මේක ඔයාලට බලා ගන්න පුළුවන් YouTube එකේ, මගේ social media වල හැමතැනම බලා ගන්න පුළුවන්. මේකෙදි මොකද මේ ට්‍රේනින් එකේ අයිඩියා එකක් නැතුව ඊට පස්සේ බයි කරලා ඔයාලට ගැලපුණ නැත්නම් ඒක ඔයාලගේ සල්ලි අපරාද වෙනවා. ඒක නිසා මම ඕයුවක් මුලින්ම ඔයාලට කියන්නම් මේක මොකද්ද මේක වෙන්නේ කියලා මේ ට්‍රේනින් එකේ. එතකොට ඔයාලට ඩිසයිඩ් කරන්න පුළුවන් ඔයා මේක ගන්නවද නැද්ද, මේකට සහභාගී වෙනවද නැද්ද කියලා. අපි බලමු ට්‍රේනින් ඕයුව එක. මේක කොටස් තුනකට බෙදනවා. මුලින්ම ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි දවස් 30, ඊට පස්සේ දවස් 60. පළවෙනි දවස් 30 ආයෙත් ස්ටෙප්ස් තුනකට බෙදනවා. පළවෙනි ස්ටෙප් එකේ මම කියලා දෙනවා වට් ඉස් මේකින් මනි ඔන්ලයින්, හවු ටු මේක් මනි ඔන්ලයින්, මොනවද ලේසිම ක්‍රමය ඔන්ලයින් වලින් සල්ලි හොයන්න. ඊට පස්සේ මම මගේ මට යොදා ගන්න රූල්ස් පහක් ගැන කියලා දෙනවා මේ මනි ඔන්ලයින් earn කරන්න. ඒක ඔයාලට apply කරන්න සාර්ථක වෙන්න පුළුවන්. මොකද මම අත්දැකීමේ මගේ මේ ට්‍රේනින් එක හැදිලා තියෙන්නේ මගේ අත්දැකීමුත් එක්ක. මම කොහොමද ඔන්ලයින් සල්ලි හොයුවේ, මම කොහොමද සාර්ථක වුණේ ඔන්ලයින් සල්ලි හොයලා, ඒ අත්දැකීම් එක්ක තමයි මම මේකෙදි කතා කරන්නේ. මගේ අත්දැකීම් තමයි ෂෙයා කරගන්නේ. ඒක නිසා රූල්ස් පහක් මම ෆලෝ කරනවා. සල්ලි හොයන්න මේක මනි ඔන්ලයින්, ඒ රූල් පහ හරියටම කරත් ඔයාලට සාර්ථක වෙන්න පුළුවන්. ඊට පස්සේ මම කියලා දෙනවා ඔන්ලයින් සල්ලි ඔන්ලයින් වලින් සල්ලි හොයන්න ලේසිම ක්‍රමේ, මේ ඩ්‍රොප් සර්විස් කියන මෙතඩ් එක ගැන. ඊට පස්සේ කොහොමද අපි ඩ්‍රොප් සර්විස් වලට ඩ්‍රොප් සර්විස් ඒ ටු ඉසෙට් මොකද්ද මොඩල් එක, ඒ ගැන කියලා දෙනවා. ඊට පස්සේ කොහොමද අපි සර්විස් එකක් ගන්න ප්‍රී ගන්න සර්විස් අරගෙන අපිට ප්‍රොෆිට් එකක් තියලා සෙල් කරන්න පුළුවන්. ඊට පස්සේ පේඩ් සර්විස් අරගෙන සෙල් කරන්න පුළුවන්. මම ඒ සෝසස් ගැන කියලා දෙනවා. කොහෙන්ද ගන්නේ, මොනවද කරන්නේ, කොහොමද මේක සෙල් කරන්නේ, ඒක ගැන කියලා දෙනවා. ඊට පස්සේ මම කියලා දෙනවා ෆයිව වගේ ෆ්‍රීලාන්සින් ප්ලට්ෆෝම් එක කොහොමද ගිග්ගයක් ක්‍රියේට් කරන්නේ, කොහොමද සර්විස් එකක් දාලා ගිග්ගයක් ක්‍රියේට් කරන්නේ, ඊට පස්සේ ගිග් එක රෑන්ක් කරන්නේ කොහොමද, අපි කරන මිස්ටේක්ස් මොනවද, කොහොමද කීවර්ඩ් හොයාගන්නේ, කොහොමද ටයිටල් හදන්නේ, ඩිස්ක්‍රිප්ෂන් හදන්නේ. ඒ වගේ ෆයිව් එකේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මුලින්ම මේක මම කිව්වේ ස්ටෙප් තුනකට යන්නේ. මුලින්ම බේසික් ලෙවල් එක කියන අපිට සල්ලි අපි වියදම් කරන්නේ නැතුව සල්ලි හොයන හොයලා අපි ඊට පස්සේ සල්ලි හොයාගෙන ඊට පස්සේ සෙකන්ඩ් ස්ටෙප් එකේ අපිම කියලා ව්‍යාපාරයක් පටන්ගෙන ඊට පස්සේ තවත් තර්ඩ් ස්ටෙප් එකේ තවත් ස්ටෙප් එකක් උඩට තියාගන්න විදිය තමයි මේකේ අන්තර්ගතය. මට හිතනවා ඔයාලට තේරෙන්නද කියලා වලෙන ස්ටෙප් එකේ මොකක්ද වෙන්නේ කියලා. සරලව ඩ්‍රොප් සර්විස් ෆයිව් එකෙන් කරන්නේ කොහොමද, ඒකේ ෆ්‍රී මෙතඩ් තියෙනවා, පේඩ් මෙතඩ් තියෙනවා. මෙතඩ් කියන්නේ ෆ්‍රී සර්විස් අරගෙන සෙල් කරන මෙතඩ් තියෙනවා, පේඩ් සර්විස් අරගෙන පේඩ් විකුණන මෙතඩ් තියෙනවා. ඒ ටික ඔක්කොම මම කියලා දෙනවා. ඊට පස්සේ සෙකන්ඩ් ස්ටෙප් එකට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන how to start your own drop service marketplace. ඔයාටම කියලා marketplace එකක් හදා ගන්න හැටි මම කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාටම කියලා digital marketing agency එකක් වගේ, නැත්නම් drop service website එකක් වගේ, ඒ ටිසත් මම කියලා දෙනවා. මුකුත් අතාරින්නේ මුල ඉඳලා ඔක්කොම කියලා දෙනවා. ඊට පස්සේ කොහොමද අපේ බ්‍රෑන්ඩ් එකක් හදන්නේ, කොහොමද කම්පැනියක් අපි රෙජිස්ටර් කරන්නේ, ඊට පස්සේ කොහොමද අපිම කියලා ටීම් එකක් හදාගන්නේ, ඒ වගේ කාරණා මම කියලා දෙනවා සෙකන්ඩ් ස්ටෙප් එකේදී ඇඩ්වාන්ස් විදියට. ඊට පස්සේ ඔය ඔක්කොම තිබිලා මදි කොහොමද අපි ක්ලයන්ට්ලා හොයාගන්න කියන එකත් අපි කියලා දෙන්නම ඕනේ. නැත්තම් එතනින් අපි ඔයාලට මේකෙන් ගණ්ඩ කරන්න දෙයක් නැති වෙනවා. ඒකින්ද ක්ලයන්ට්ලා කොහොමද හොයාගන්නේ කියලත් සෙකන්ඩ් ස්ටෙප් එකේ මම කියලා දෙනවා.
මොකද බං ඒක සෙකන්ඩ් ස්ටෙප් එකට තමයි මම පළවෙනි ස්ටෙප් එකෙන් ක්ලයන්ට්ලා අපිට 5 එකේ කරද්දී ඕගනික් විදියට ක්ලයන්ට්ලා හැදෙනවා ඒක නිසා දෙවෙනි ස්ටෙප් එකදී අපිටම කියලා මාකට් ප්ලේස් එකක් හදා ගන්නවා නම් එතකොට අපි ක්ලයන්ට්ලා ගාවට යන්න ඕනේ එතකොට මගේ මෙතඩ්ස් ටිකක් තියෙනවා ඔයාලට දැනගන්න ඇති කලින් වීඩියෝස් මම සමහරක් ෂෙයා කරලා තියෙනවා ඊට පස්සේ ඇඩ්වාන්ස් ඒවා තියෙනවා ඒක මම ෂෙයා කරන්නම් ඔයාලත් එක්ක ඊට පස්සේ තර්ඩ් ස්ටෙප් එක how to become software owner without single coding skill එතකොට ඔයාටම කියලා software කොහොමද කරන්නේ ඔයාගේ brand name එකක් දාගන්නේ කොහොමද ඔයාගේ ඔයා කොහොමද ඔයාගේම brand එකකින් software එකක් publish කරන්නේ එතකොට තව ඒකට ඕන නම් access කරන්න පුළුවන් ඒ ක්‍රම මම කියලා දෙන්නම් නැත්නම් ඔයාට subscription විදියට sell කරන්න පුළුවන් නැත්නම් free දීලා ඔයාගේ වෙන තැනකට traffic ගන්න පුළුවන් වෙන service එකකට මේ වගේ business model එකක් මේ තුන්වෙනි එක ඊට පස්සේ එතනත් මම කියලා දෙනවා කොහොමද පබ්ලිෂ් කරන්නේ කොහොමද සේල්ස් ගන්න ඒ ටික මම කවර් කරනවා ඊට පස්සේ එතනින් පස්සේ දැන් මේ මාසේ ඉවරනාට පස්සේ එනවා දැන් දවස් 90න් තව 60 day ඉතුරු වෙනවා ඒකෙදි ඔයාලට දැනටම මගේ WhatsApp group එකට join වෙලා ඉන්නවා මේකෙදි WhatsApp group එක කියන්නේ ඒක paid එක නෙවෙයි free ඔයාලට ඕන එක්කෙනෙකුට join වෙන්න පුළුවන් ඒකෙදි මම latest follow up latest updates දෙනවා මොනවාද business අලුත් business ඒ වගේ methods දෙනවා ඊට පස්සේ මේ 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 training program එකට සම්බන්ධ වෙන අය මාව personally contact කරන්න පුළුවන් නැත්නම් WhatsApp group එක through එයාලගේ Q&A session එකක් කරන්න පුළුවන් ඊට අමතරව weekly training තියෙනවා ඒ වගේ links දානවා ඊට පස්සේ leads මට leads generation tools තියෙනවා ඔයාලට සල්ලි දීලා ගන්න බැරි ඒවා ඉතින් ඒ වගේ leads අරගෙන මම අප්ඩේට් කරනවා හැමදාම අන්න ඒ වගේ සර්විස් එකක් තමයි WhatsApp group එක හරහා වෙන්නේ අනිත් ඊළඟ 60 day වල මම ඔයාලා follow up කරනවා ඔයාගේ ඔයාලට තියෙන ඕනම ගැටලුවක් මට WhatsApp through අහන්න පුළුවන් ඔයාලගේ ඔයාලා දැන් මේ online සල්ලි හොයද්දී එන ගැටලු ගැන ඒකෙදි මට direct answer එක දෙන්න පුළුවන් ඒක නිසා තමයි ඒකට තමයි මම 60 day target කරේ ෆස් 60 day අපි ස්ටාර්ට්අප් කරනවා අපි සෙටප් කරනවා ඊට පස්සේ ඉතුරු ෆස් 30 day අපි සෙටප් කරනවා ඊට පස්සේ අනිත් දවස් 60 අපි සෙල් කරනවා නැත්නම් අපි පබ්ලිෂ් කරනවා නැත්නම් අපි ග්ලෝබලි ප්‍රොමෝට් කරනවා අන්න ඒ වගේ දේවල් ගැන තමයි අපි next 60 day අපි ප්ලෑන් කරන්නේ ඒක නිසා මේක ලොකු ප්‍රෝග්‍රෑම් එකක් මාස 3ක මුලින්ම කියන්න ඕනේ අද ඔබ මේකට සහභාගී වෙන්න එපා මේකට රෙජිස්ටර් වෙන්න එපා අද රෙජිස්ටර් වෙලා හෙට සල්ලි හොයන්න ඕන කියලා හිතන අය මේකට රෙජිස්ටර් වෙන්න එපා මේක මොකද ස්ටෙප් බයි ස්ටෙප් මේක ඇඩ්වාන්ස් ට්‍රේනින් එකක් ඒක නිසා එහෙම අය රෙජිස්ටර් වෙන්න එපා ඉවසීම තියෙන හරියට වැඩ කරගන්න ඕපනාවක් තියෙන අය විතරක් මේකට ජොයින් වෙන්න ගාන රුපියල් 3000යි ඔයාට මම මේක මේ වීඩියෝ එක YouTube එකේ දැක්කොත් යටින් link එක තියෙනවා link එකෙන් ගිහිල්ලා ඔයාලට register වෙන්න පුළුවන් පළවෙනි වීඩියෝ දෙක ඔයාලට බලන්න පුළුවන් එතකොට ඔයාලට තේරෙනවා කොහොමද මේ ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන් මේ ඔක්කොම මම කියලා දෙනවා මේ මම එක document එකක් හදාගන්නේ ඒ විදිහට මම step by step කරනවා ලිංක් එක යටින් දාලා ඇති මම මාව බලන ඕන තැනක ඔයාගේ මේ වීඩියෝ එක බලන ඕන තැනක යටින් ලිංක් එක ඇති ඒකෙන් ගිහලා රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් වුණාම වීඩියෝ දෙකක් ෆ්‍රී එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද මේකෙන් වෙන්නේ කියලා ඒකෙදි ඔයාලට අයිඩියාවක් ආවොත් මේක මට ඕන කියලා මෙන්න මේ වගේ ලොග් වුණාට පස්සේ මේ වගේ ඩෑෂ්බෝඩ් එකකට ඔයාලා රීඩිරෙක්ට් වෙනවා මේකේ තියෙන චැලෙන්ජ් මේ වීඩියෝ එක බලන්න නැතුව මේ වීඩියෝ එක බලන්න බෑ ඩේ බයි ඩේ යන්න ඕනේ චැලෙන්ජ් එක ඇප්ලයි කරන්න සමහරක් ඔයාලට ප්‍රශ්න තියෙනවා සමහරකට ප්‍රශ්න අහන්න පුළුවන් ඔයාලට මට කමෙන්ට් කරන්න පුළුවන් නැත්නම් මගේ මොනවාරි අඩුපාඩුවක් තිබ්බොත් ඔයාලට මේක කමියුනිටි එක මේකේ ඔයාලට දාන්න පුළුවන් කමෙන්ට් එක ඒ වගේ ඔප්ෂන් ටිකක් තියෙනවා මම අහන ප්‍රශ්න වලට ඔයාලට උත්තර දෙන්න පුළුවන් ડોකියුමන්ට් අප්ලෝඩ් කරන්න පුළුවන් ඒ වගේ ලොකු ප්ලැට්ෆෝම් එකක් මේක ඔයාලට තියෙන්නේ මේකට සයින් ඉන් වුණාම මෙතන බටන් එකක් තියෙනවා මේක ක්ලික් කරලා ස්ටාර්ට් නවු කියලා බටන් එකක් තියෙනවා ඒක ක්ලික් කරගෙන මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරගෙන යන්න තියෙනවා ඩේ 1 ඩේ 2 ඊට පස්සේ ඩේ 5 ඒ වගේ දිගට එනවා මාසයක් යනක ඔයාලට තියෙන ඒ ටික ෆලෝ කරගෙන යන්න. එතකොට ඔයාලට මම කිව් එක තේරෙන්නේ මෙතන ඩේ 1 එක බලන්න නැතුව ඩේ 2 එක ඇක්සෙප්ට් වෙන්නේ නැහැ. ඒක කම්ප්ලීට් කරලා තමයි ඩේ 2 එකට යන්න ඕනේ. ඉතින් ওই ටික තමයි මට කියන්න ඕනේ. මම නැවතත් කියනවා අර
ඉක්මනින් සල්ලි හොයන්න කියන අද අරගෙන මේක හෙට මට මගේ ප්‍රකට් එකට සල්ලි ඕන කියලා හිතන අය මේකට ජොයින් වෙන්න එපා. අනිත් අය ඉවසීම තියන අය හරියට ප්‍රොෆෙෂනලි වැඩක් කරන්න ඕන විතරක් ජොයින් වෙන්න ලින්ක් එක යටින් දාලා තිනවා. ඉතින් නැවතවරක් සාදරයෙන් පිළිගන්නවා මගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට. අපි බලමු දෙවෙනි වීඩියෝ එකේදී මම ඔයාලට තව මීට වැඩිය ටිකක් දැනුවත් කරන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. මම දැනුවත් කරන්න. එතකොට බලලා ඔයාලා තීරණය කරන්න ඔයාලා මේක ගන්නවද නැද්ද කියලා.